लबन वसरे ऑस्ट्रेलिया पैरतीमठ नियमित पंद्वार विशाविस्त लोक कुशलान क्रिकेट तरंगावलिये सुजोम सुदुसुकान लबागत कांडायम अट जगत क्रिकेट काउंसिले विसिंग निवेदने कला ඒ මෙබර විශ්වවිද්‍යාල ලෝක කුසලාන තරගාවලියේ 38 වන තරගෙන් ඕස්ට්‍රේලියාව හමුවේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 2022 ලෝක කුසලාන විශ්වවිද්‍යාල තරගාවලියේද සුපිරි 12 වටේට සුජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි ICC සඳහන් කළේ. ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට මෙවර තරගාවලියේ සුපිරි 12 වටේට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 12 සුජුවම සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවද එම තරගාවලියට මේ වන විට සුදුසුකම් ලබා අවසන්. කෙසේ වෙතත් 2022 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටේට සුජුවම සුදුසුකම් ලබා ගන්නේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක හා ලබන 15 වනදා වන විට 2020 ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීමෙහි ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් 6යි. සෙනසුරාදා දිනයේදී ඕස්ට්‍රේලියාව හමුවේ කොදෙව්වන් පරාජය වීම සමග වත්මන් ICC ශ්‍රේණි ගත කිරීම අනුව ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටේ සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කිරීමේ අවස්ථාව මේ වන විටත් උදා වී ඇත්තේ ලබන 15 වනදාත් එක් පවතින තරඟ තුලින් ICC 2020 කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීමේ සැලකිය යුතු වෙනසක් සිදු නොවන බැවින් කොදෙව්වන් ලැබූ පරාජය සමග ඔවුන් මේ වන විට ශ්‍රේණි ගත කිරීමේ දහවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ශ්‍රී ලංකාවට හිමිවේ ඇත්තේ නම් වන ස්ථානයයි. බංගලාදේශ කණ්ඩායම 8වැනි ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන 2020 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටේ සඳහා සෘජුව සුදුසුකම් ලබාගෙන ඇති කණ්ඩායම් වන්නේ සත්කාරක ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පකිස්තානය, නව ශ්‍රීලන්තය, දකුණු අප්‍රිකාව, අෆ්ගනිස්තානය සහ බංගලාදේශය යන කණ්ඩායම්. ශ්‍රී ලංකාවට අමතරව කොදෙව්වන්ට නැමීබියාවට සහ ස්කොට්ලන්තයට ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියේද පළමු වටේ සිට ආරම්භ කිරීමට සිදුවනවා. සුදුසුකම් ලැබීමේ තරගාවලි තුලින් තේරී පත්වන තවත් කණ්ඩායම් හතරක්ද පළමු වටේට සුදුසුකම් ලැබුණු ඇති. 2022 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී 2020 ලෝක කුසලානයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පෑයම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.